প্রেমিকীর্তি দালিসের নামে লঙ্কায় মানতে মানুষে পিলি বন্ধ সোয়েন কিসে হঠাৎ আমার থেকে কল নোহেকি মগে হারিয়ে নোহেকি নাম এক খিমি দিকে সহ লেখিকা কলেসদ প্রবীণ গণনুদ্র শিল্পিনী কলেসদ রাটে মদান্ন তায়াত আলবিস প্রেমকীর্তি দালিসকে ফলমু প্রেম বেকাবাই গীত রচনা কলাবট পিউসি মেরট ফলমুন কান্তাবন দিতুন দিনাগিন কিনিকুয় එම කලාවට පිවිසීමට අපේක්ෂාවෙන් පසු සෙසු පෙරසටද අලුත් පාරක් පෙන්වූ පහනක්. ඇගේ ගීතවින්ම ජීවිතයේද ප්‍රේමය සහ කඳුළු අතර දෝලණය වූවක්. දදල්ලිස් සිය හෘද විධාරණය දෙවෙනට කරනවා. ගොඩනඟට පැමිණි මුල් යුගය අපට මතකද? කාලයක් තිබුණ මගේ පළමු සැමියා සෝමපාල රණතුංග නැති වෙලා මම මේ දැන් ඉන්නවට වඩා අන්ත දුකකින් හිටපෝ. මේ කාලේ තමයි මට ගුවන්විදුලි රස්සාව ලැබුණේ. ගීතවලට මං පොඩි කාලේ ඉඳලම සෑහෙන කැමතියි. ඒ දවසර හිතට දැනුණ එකම සතුට මේ ගීත ඇසුරු ජීවත් වෙන්න දවස ගෙවා ගන්න ලැබීම. ඒක ගුවන්විදුලි මිනිස්සු අඳුනා ගන්න ලැබිච්ච එකත් ලොකු දෙයක්. මිල්ටන් පෙරේරා මහත්මයා ඒ දවසර නිතර ගුවන්විදුලි මුණ ගැහෙනවා. මං හරි කැමති ඔහුගේ හඬට. ඉතාම ලයන්විත සහ දුක් මුසු හඬක් ඔබට තිබුණා. මේකේ තියෙන වෙලාවට සමහර වෙලාවට මං ගිහිල්ලා ඔහු සරල ගී හදන හැටිත් බලාගෙන ඉන්නවා. ඔහම ඉන්නකොට අප මිත්‍ර වුණා. ඒ මිත්‍රත්වය නිසා මොහු දවසක් කිව ගීතයක් ලියලා දෙන්න කියලා. මට ඒ තරම් කිට්ටු වුණා. මං කිව්වා අනේ මට ලියන්න තේරෙන්නේ නැහැ. අනික ගද්ද පුළුවන් පද්දනම් පොඩ්ඩක්වත් බැහැ කියලා. තව දෙයක් කවදාවත් මම හිතලා ගීත ලියලා නැහැ. දැනටත් මට එහෙම කරන්න බැහැ. ලියනවා නම් බලකිරීමක් ඕන. හරියට බල කරන්න ඕන. අනේ ලියලා දෙන්න කියලා. එහෙම නැත්නම් මට ලියන්නට බැහැ. ඉතින් ඔහු කීප සැරයක්ම බල කරලත් මං නොලියා ඉන්නකොට කීවා හැමදාම පවතින ප්‍රේමයක් ගැන ලියන්න කියලා. කවුරුත් නැති වුණත් ඇති වුණත් ප්‍රේමය ගැන ලියන්න පුළුවන්නේ ප්‍රේමය ගැන ලියලා දෙන්න කියලා. එදසල වැඩියෙන් විලඳ සේවයේ ප්‍රචාරය වෙන්නේ ආදර පිළිබඳ ගීත. ඉතින් මං ගෙදර වෙලදා බොහොම උත්සාහ කරගෙන ගක්කල් ගිහිල්ලනේ දැන් කියලා හිතලා මං ඔය කඳුළු අතරට සුනාරැලි ගීත ලේවා. මීටන් පෙර මහත්මයාට මේක දැකලා සෑහෙන සතුටුයි. ඔකේම වෙන කාටවත් දෙන්නේ නැහැ. මමම මේකට තනු නිර්මාණය කරනවා කියලා ඔහුම දාපු තනුවකට ඔහු ගීතය ගැනවා. ඒ කාලෙක සෑහෙන ජනප්‍රිය වුණා. පළවෙනි ගීත ලියුනේ ඔන්නොමයි. ඉන්පසු දිගටම ආරාධනා ලැබුණා. අර ගීතය කියපු අහපු අය මට කිව්වා ඒ ගීතය ලස්සනයි අපටත් ගීතයක් ලියලා දෙන්න කියලා. එහෙම ඉල්ලීම් ලැබුණා. හුඟක් මග හැර හැර ඉඳලා හොඳටම කල්පනාවක් ආපු වෙලාවට ලියවා. එරණ එක පෙළට ලීවේ නැහැ. ඉල්ලීම් ආවා වුණත් ඔමහම් ටික ටික ලියන්න පුළුවන්කම හම්බ වෙනවා. මම හැමදාමත් කියනවා මට ගීත ලෝකෙට එන්න ඇත්තටම උදව්වට ඇරලා තුන මිලිටන් පෙරේරා මහත්මයා. ඒක බලෙන් කරපු දෙයක්. මම අදත් සිහිපත් කරනවා සෑහෙන ගෞරවයෙන්. ඒ ගීතය මගේ ජීවිතේ විශාල වෙනසක් කරා කියන කාරණේ හිතන්නට පුළුවන්. ඔබලිය ගීත බොහොමයක් ජනාදරයට පත් වුණා නේද? ඔබ මට කතා කළාම මං කල්පනා කරා මට විශේෂයෙන් කියන්න පුළුවන් ගීත මොනවද කියලා. නමුත් මොනවද ඉතින් මං ලියලා තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. ගීතයක් ඇතුලේ පොඩි දෙයක් තියෙනවා. ඒක තමයි ඔය ටිකක් විශාල කරලා මම ලියන්නේ. මම දන්නේ නැහැ අනිත් අය කොහොමද කියලා. මට පුංචි සිතීමක් ඇති. ඒක විකාශනය කරලා ලියනවා. එහෙම තමයි වෙන්නේ. මගේ හිතේ තියෙන ගීත ටික ඔය කියන විදියට මට කියන්න පුළුවන්. මොකද සමහර ඒවා තියෙනවා නිකන් හිතලා ලියන ඒවා, හිතිලා ලියන ඒවා. හිතනවා මෙහෙම වුණොත් මෙහෙම නේද කියලා. අපි සෑම ගීතයකම සබාදහම සංස්පර්ශනය කරතු වෙනවා. මං හිතන්නේ මං හරියට සබාදහමට කිට්ටු ඒක තේරුණේ ඊයේ. මං කල්පනා කරනකොට මොනවද මං ලියලා තියෙන්නේ කියලා. මං ලියු හැම එකකම විශ්ව ධර්මය නැති තැනක් නැහැ. මං ගොක් කොඩා කාලේ ඉඳන්ම විදුලට කැමති ගහක් හිටවල එක ගහක් වුණත් කමක් නැහැ. ඒක මලක් දකින්න මං හරි ආසයි. කුරුල්ලන්ට කැමති හැම ගීයක් ඇතුළෙම බැලුවොත් ඒක සබාදහම හමු වෙනවා. අනිත් වගේ ඒවයි නැහැ කියලා කියවනේ. නමුත් මං හරියට ලියලා තියෙන්නේ ඒවයි කියලා. ඒ තමයි මට ගොඩක් කල්පනාවනේ. ගස්වල මල් ආහස පොළොව ඒව නිර්මලයි හරියටයි. ගොඩක් වෙලාවට මගේ ජීවිතේ කිට්ටුලා ඉන්නේ මගේ තනි රකින්නේ මේ විශ්ව ධර්මය තමයි. නිර්මල සරෝෂණී ගායන ලා සඳ ලියලීමනේ
നിരഞ്ജലാകെ അഭിവർദ്ധനകെ വിവാഹയായിട്ട് കിട്ടുവ നിരഞ്ജലായിട്ട് സരള ഗീവനസ്റ്റ അണക്കുന്ന ഇതിങ്ങേത് മടക്കിയോ അക്ക മാട്ട സരള ഗീവനസ്റ്റ അണക്കവില്ലത്തിയനുവ വ്യാപാരത്ത് ഗീത ഓണിക്കല ഒക്കെ തിങ് മട്ട കീവട്ട് പമാ ഉണ്ടാ മകെ അതിന് മുഖത്ത് ഗീത ഓണക്കിവട്ട് ഹിമ ദരസ്കാര ലിയാനു മട്ട വഹ പ്രേമ കീർത്തനം ഹിമ നിമേ ഏ വിലായം കൊലേ ഗണ്ണു ലീലത്തിന് നമുക്ക് മട്ട ഹിമ ലിയാനു മഹ മമിതി ഗുഹേ കിട്ടിയ ഇന്ന പുറത്ത് ദവാസ് കീപേക്കിട്ട് പാസ്സയാല ඇවිල්ල එකොල්ලන්ගේ විවාහ ආරාධනා පත්‍රය මට දුන්නා. දැන් මට මතක් වුණා මට සරල ගීල යන්න තියෙනව නේද කියලා. ඊට ඉස්සෙල්ලා කෙරෙන්නත් එපැයි. එයා කියව එක කෙරෙන්නේ විවාහයට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා කියලා. ඉතින් හිතනකොට මට හිතුණා තව දවස් කිහිපයක් තියෙන්නේ. එයාගේ විවාහයට ඇට ලියන්න පුළුවන් නේ විවාහ දිනය කියන ගීතයක් කියලා. ඕක හිතරෙවිත් ඔයලා සඳරී කිතලිවි. විවාහ ජීවිතේ රාජ්‍ය කෙනෙක්ගේ හිතර කොයිතරම් සම්බන්ධද කියලා හිතලා ලාසඳිරේ ගීත ලිපා වටදින් සෑහෙන සතුරුයි මේක ලීවහම ගීත ලියලා අනුමත කරගන්න ඕන පර්යේෂණ මණ්ඩලයක් තියෙනවා ඩෝල්ටන් අල්ලිස් මහතා ඇතුළු පිරිසක් හිටියේ ලෝටන් ලස් මහත්මයා ඉතින් සෑහෙන සුන්දර මතකයක් තියෙන කෙනෙක් ඉතින් ගීතේ අනුමත වුණා හැබැයි දවසක් ඩෝල්ටන් ලස් මහත්මයා කිව්වා අම්මෝ දැන් ලියන ගීතවල හැටි නේද කියලා මට සෑහෙන බය හිතුණා මේ ගීතේ හරි නැද්ද හොඳ මදිද කියලා ඊට පස්සේ ඔහු කිව්වා දැන් මේක හරිම ශෘංගාරයේ පිරුණු ගීතයක් කියලා රෙන්චලගේ විවාහය දවසේ ඊට පස්සේ දවසේ හරි මේ ගීතේ ඒගොල්ලෝ ප්‍රචාරය කරා ලාසඳිරි ගීතේ අපේ යුගයේ කාන්තාවන් පිළිබඳ මතකයක් අනික රෙන්චලගේ සිරිතක් තියෙන මොනහරි වැඩසටහනක් ආවත් ඒකට මගේ ගීතයක් ඇතුළත් කරගන්නවා එදා ඉඳන් සින්දු කියන කතාවරණ තුරුම සරලගේ වැඩසටහනක් ආවත් මගේ ගීතයක් තියෙනවා පෙම් කරවරදට මට වද දෙන්නේ ගීතේ අතරත් කතා බහටලක් වෙනවා හැමදාමත් කීවත් ඒගොල්ලෝ අහනවා ඔකට හේතුව මොකක්ද කියලා. අපි විශ්වවිද්‍යාල හිටිය ක්‍රියාකාරී සහායකවරු. ඒගොල්ලෝ නැතුව අපිට වැඩ කරන්න බෑ. ඒගොල්ලෝ හා තමයි ක්‍රියාශීලව ගීත ඉදිරිපත් කරන්නේ. මගෙත් එක්ක කටයුතු කරපු කෙනෙක් හිටියා. ඔහුගේ හරි දුෂ්කර කාලයක් තිබුණා. එයාට එයාගේ පෙම්වතිය හම්බ වෙන්නවත් විදිහක් නැහැ. අයිලා 5 දිනක් හිටපු ගෑණ ළමෙක්. එළමෙට හරියට ප්‍රශ්න ඇති වුණා මේ ප්‍රේමය නිසා. ඉතින් හැමදාම මට ඇවිල්ලා කියනවා මේ ළමයට හරියට වද දෙනවා එක හැංගෙන විදිහට ගීතයක්වත් තියලා දෙන්න කියලා. ඉතින් ඔහොම ඉන්නකොට දවසක් එයා එහා පැත්තේ ආවෘති පාන්දර වැඩ කරන්න මාත් එක්ක. ඉතින් හොඳට පුහුණු කෙනෙක් ඉන්නකොට අපිට හරිම ලෙහෙසි. ඒගොල්ල වරද්දන්නේ නැතුව හොඳට වැඩ ටික කරනවා. එදා මේ ඇවිල්ලා වැඩ කරගෙන යනකොට මට දෙසරයක් සමාවෙලෙන් සතුනා. එයා කවදාවත් එහෙම කරන්නේ නැහැ. මං අඩස්ථාන ඉවරලා ඇහුවා. ඇයි ඔහොම උනේ අද කවදාවත් නැතුව කියලා නේ මට නම් මං හැමදාම කියන කතාව තමයි කියන්න තියෙන්නේ. අර මෙටියෙත් කහලා මට ඉතින් සෑහෙන දුකයි කියලා තමයි කිව්වේ. ඕක මට හරියට හිතේ තිබුණ පසු මං ඔය පෙම් කළ වරදට ගීතේ ලැබුවා. ඒකට සෑහෙන ප්‍රතිචාර ලැබුණා. ඉතින් අපේ අයියට හරියට මිනිස්සු වෙන්න හරි නරකයි කියලා මගේ යමට කරදර කරලායි කියලා හිතලා. අනේ එහෙම දැක්කුනේ නැහැ. ඒක මගේවත් ඉන්ද්‍රාණී බෝගරගේවත් අත්දැකීමක් නෙමෙයි. ඉන්ද්‍රාණි විජය වණ්ඩාරගේ අතහැර යන්නට දෙන්නට අවසර කැසට් එකට ලියපු ගීතයක්. ඒක ලිපි ප්‍රේම කීර්තිත් මාත් අතර විරසක ගතියක් ඇති වෙලා අපි දෙන්න වෙන් වෙන්න තීරණය කළ තිබුණා. නමුත් අපි දෙන්න තරහ වෙලා නෙමෙයි වෙන්නුනේ. අපි දෙන්නගේ බොහෝ පරතර තිබුණා. නමුත් අප සංසුන්ව විසඳගත්තා. විසඳගෙන අපේ ඇතින් හිටියා. මොකද අපි ඒකට වැඩ කරන්න ඕන කරනදී යා කරන වැඩස්ථානවලට මාව ඕන වෙනවා එයාට. අපි දෙන්න අතර කරදරයක් තරහක් තිබුණ නැහැ මරණ තුරුවත්. අපි අවුරුදු 8ක් වෙනවා හිටියා. පස උසාවියෙන් වෙන් වෙන්න තීරණය කරා. ප්‍රේමට විවාහ වෙන්න අවශ්‍ය නිසා. අන්තිම උසාවියෙන් වෙන් වෙච්ච දවසේ මහා ලොකු කම්පනයක් නෙමෙයි. නමුත් හිතර දැනෙන පොඩි කම්පනයක් අවුරුදු ගානක් වෙන් වෙලා හිටපෙක මට දරාගන්න පුළුවන් වුණානේ. උසාවිද අපි දෙන්න වෙන් වෙලා කියා. පස්සේ ඉන්ද්‍රාණි ගීතයක් කියන්න කිව්වා. මම ওই ගීතේ ලිපා. ප්‍රේම කීර්ති ගීත ලෝකයේ මැෂමක් කියවනම් හරි. ඒ මොකද ඒ තරම් ඉක්මනට ලියන්න පුළුවන්. මට ඒ තරම් ඉක්මනින් කියන්න නම් බැහැ කවදාවත්. කවුරු රැවිලා කිව්වොත් අනේ ගීතයක් ඕනේ කියලා දෙන්න කියලා කියනවා විතරයි. තියෙන කඩදාසිය මොකක් හරි පුංචි කොළ කෑල්ලක් හරි අරගෙන යා ගීතයක් ලියනවා. ඒ වෙලාවෙම ඒක හරි පුදුමයි. ඒ වන් නොපිහිටන ගති වෙන්නට ඕන. නමුත් කවදාවත් මම දැකලා නැහැ එහෙම. නමුත් ඒව හරිම ලස්සනයි. ඒ දවස්වල හැඟීමක් තිබුණා නම් ප්‍රේම කීර්තිගේ දෛවය ගැන ඒ පුංචි කොළ කෑලේ මම එක්කව කරගන්නවා. මගලඟ තියෙනවා විශාල ගොඩක් ප්‍රේම ලියු කවි. ඒවා මට ලියපු ඒවා. වෙන කාටවත් ලියපු ඒවා නෙවෙයි. මට මංගන කියපු කවි. මට ලියපු කවි යාගේ අස්සන සහිතව මගලඟ තියෙනවා. එයාගේ අත්තකුරින් අප ප්‍රේම කරන කාලේ අපි දෙන්නා චිකන් සූප් එකක් ගන්න ඊට පහසුකම් ලැබෙන හැන්දෑවක යනවා චීන හෝටලයකට. ගිල සූප් එකක් ගන්න ඔය චීන හෝටලේ තියෙනවා තුනී ටිෂ්‍යූ පේපර්ස් වගේක්. එයාගේ වැඩේ සූප් එක හදලා ඉවරනකම් අර ටිෂ්‍යූ කඩදාසි වල කවි ලියනවා. පින්තූර ඇඳලා ගයක් හදලා
තාපයක් ඇඳලා කවි ලියනවා මට. ඔහොම මට ලියලා දීපුවා ගොඩක් තියෙනවා. චීනගේ චීන පේපර් එකේ තමයි එකට කියන්නේ. කිසිම දවසක මන් ලියු දෙකට මේක හොඳ නැහැ කියලා නම් කියලා නැහැ. ප්‍රේමේ වගේ කළා සමහර මන් ලියු තේවල් කියවල පුංචි හිනාවක් ඔහුගේ මූගට ආවා. ප්‍රේම් කියනවා අන්නහවලාට ගීතයක් කිල්ව ලියලා දෙන්න. සුමානයක් යනකම් ඉන්නේ නැතුව ටක් ගහලා ලියලා දෙන්න කියලා. වික්‍රමරත්නායක මහත්මයාටත් ගීතයක් ලියලා දෙන්න කියලා මට අන්තිම කල් කිව්වා. මගේ පුතා පුෂ්ප තරංගිතා හොඳ දරුවෙක්. මාත් එක්ක හතීරිලක් වන් පිටිනවා. ළමා පරීක්ෂණ සමත්තලා කරුවෙක වෙන දැනීම වලටත් හඬ තියලා තියෙනවා. ඒ කාලේ කුසුම් පෙරසිලිගු නාට්‍යයක මගේ පුතා හිටියා. පුතාගේ නමත් තරංග, චරිතේ නමත් තරංග. ඔහු ඉන්නකොට යා ජනප්‍රිය වෙන දවසක් මම ගෙදරිනකොට තරංගට ලියුමක් කැවෙත් තිබුණා. කවදාවත් ඔහුට එහෙම ලියුමක් කැවෙත් නැහැ. ඉතින් මගේ හිත ටිකක් ගැස්සුනා. ඒ වුණාට මම ලියුම කැඩුවේ නැහැ. ඇවිල්ලා එයා ලියුම් කඩලා එහෙම දැම්මා මේසට. ඒ ලියුම් කවරේ කඩන්න මට හිතුනේ නැත්තේ ගොඩක් ලස්සන මලක් ඇඳලා බවරෙක් ඇඳලා එතන කඩන්න බැරි විදිහට ඇඳලා තිබුණා. ඒක තමයි මගේ හිත ගැස්සුනේ. එයා එක කඩලා දාර ගියාට පස්සේ දා හැන්දේ මම බලුවා. ගෑන ළමෙක් ලියලා තියෙනවා කියලා අපි ප්‍රේම හොඳයි. පත්‍ර ලිපියෙන් දැක්ක ඔබ ඉතාම ප්‍රිය සම්පන්නයි. ඔබ සමග ආශ්‍රය කරන්න මා කැමතියි. එහෙම කෙරලීලා තිබුණා. මට ඉතින් සෑහෙන බය හිතන මෙලාකේ ඉගිනිම කඩා කප්පල් වෙන තත්ත්වයට එයිද කියලා. මේක දිගට යනකොට මං බය වුණා. ඉතින් ඔය ගීතේ ඉල තිබ්බේ මේස උඩ එයාක දකින්න ඇති. රූපෙන් දුමතියකෙත් ලොකු පුතෙක් ඒ දවසල ඉඳියා. ඉතින් එයා මගින් ගීතයක් කිල්ලුවා මං එකතුන්න. ඒක ඉතින් හොඳ ගීතයක් කියන පත්තරවල පවා කියා. එතකොට දැසවසක මේ ගීත ලිපි ඒකන ගත්තටම අධ්‍යක්ෂයක් නැහැ. හරි මම ලියපු ගීතයක්. ඒ මොහොත මොකද අන්තිම මොහොතේ පුණ්‍ය තරහ ගිහිල්ලා වගේ ඇවිල්ලා කිව්ව ගීතෙල්ල හුඟක් කන්නේ දෙන්නේ නැද්ද අක්කමන කියලා. මගේ වැරදි පුණ්‍ය කලින් කියලා මං ලියන්නේ නැතුව ඔහි ඉඳලා එදා සරල ගීත වලට අනුමතිය සඳහා දෙනුන අන්තිම දවස හෙට දුන්නේ නැත්නම් එහෙම මගේ සරල ගීත එක කැන්සල් වෙනවා කියලා ඒවිත් කිව්වා. එදා ගෙදරවිල්ලා දසාතේ කල්පනා කර කර මොකක් ගැනද ලියන්නේ කියලා හිතුවා. මට හිතට එන්නේ මොනේ මං එලියට ගියා පාරට ගියා මොකක් ගැනද ලියන්නේ කියලා. එහෙන් සුරංගි තරංගයි පොඩි දෙන්න කෑ ගහ ගන්න බොරුවට ඒගොල්ලන්වත් නිශ්ශබ්ද කරලා මං දෙන්නට උනේ දෙන්න කියලා කල්පනා කරා. අස්තික වහගෙන මං ඉන්නකොට මට මගේ තරුණේ මතක් වුණා. තරුණ කාලේ එක රූපයක් මතකයක් හැමෙන්නේ හිතේ තියෙනවනේ. ඒක හොඳයි කියලා හිතල දැසවසා ගමගේ තියෙන මේ කාලේ හැටියට තරුණ වීක අදහස් පමණයි තිබුණේ. මලක් නැති ගසක් වේ ලියවෙන්නේ කොහොමද? මට හිතෙන්නේ හුඟක් වෙලාවට මෙන්න මේ ගීත සම්බන්ධ කතාන්දර රාශියක් තිබුණා. ඔබ ලියු ගී සෝම්පාරණතු ගැහුවද? අනේ උතර මට දුකයි ඔහු මං ලියපු එකම ගීතයක්වත් අහලා නැහැ දැකලා නැහැ. ඕන එතුනට පස්සේ තමයි මම ලියන්න පටන් ගත්තේ. ඔහු මට හරියට උදව් දුන්නා. මං පොත් ලිව්වේ ඔහු ඉන්න කාලේ. අපි හම්බුනෙත් අපි හමුණුත් ඉතාම අඩු කාල සේවාවක ඉතාම අඩු කාලයක මම ඉස්කෝලේ කාල තමයි අපි හම්බුනේ. කාලෙකදී වැඩදුර ගැනීමට යන්න බැරි තත්ත්වයක් ගෙදර තිබුණා. ඒ කාලේ මට සිංහල කරන්න ගුරුතුමිය තමයි මට කිව්වේ නිකන් ඉන්න එකේ ලියන්න කියලා. ජනතා හවස පත්‍රයට මම කෙටි කතා ලිව්වා. ඉංග්‍රීසි ඉස්කෝලේක මගේ සිංහල භාෂාව ප්‍රගුණ කරපු පැට්‍රිෂා ප්‍රණාර්තු මට මතක් කරන්නට උනන ලියුම පටන් ගත්තේ ඒ නිසා. ඊට පස්සෙ මම ගෙදරින්දන් කෙටි කතා ලිව්වා. කෙටි කතා පිටුව කළේ සෝම්පාල රණතුංග. එතුම තමයි පෑන කෙටි කතාවට හොඟක් හුරු කරලා මට පොත් ලියන්න මුලකුරු දුන්නේ. මම එයාගේ ආශ්‍රම තමයි ලියන්න පටන් ගත්තේ. පත්‍ර කලාවට සහ මාධ්‍ය කලාවට මම අඩියතයට ඇත්තේ සෝම්පාල රණතුංග නිසා. එයා නැත්තම් ඇත්තර මම පොත් ලියන්නේ නැහැ. එයා තමයි මට ලියන්න උදව් කරලා කෙටි කතා ගුණසේන සමාගමට ගිහින් දීලා හැමදේම කළේ. එයා ඉදිරියේ තමයි ඒක කළේ. නමුත් එයාට පෙනෙන්න මගේ අත්තකුරෙන් ගියක් ලියන්න මට හම්බුනේ නැහැ. පද්දෙට වඩා ගද්ද ලියන්න පුළුවන් කියලා මට හිතෙනවා. මං හරියට අගය කරනවා අනිත් ඒගොල්ලන් ලියන ගීත. අලුත් ගීත රචකයෝ වුණත් ලස්සනට ලියනවා. මට හිතෙනවා මං ලියන දේවල්ට වඩා අනිත් අයගේ ගීත ලස්සනයි කියලා. මං ලියු ගීත අගය කරනවට මං කැමතියි. නමුත් මට ඒ වගේ අගයක් පේන්නේ නැහැ. අනිත් ඒගොල්ලෝ කියනකොට තමයි මට ඒ වගේ අගය පේන්නේ. මගේ පියා දුම්රිය සේවයේ ගබඩා පාලකවරයෙක් දෙර සේවය කරා. එයා සාමාන්‍ය මිනිස්සු. ඒගොල්ලන්ට එහෙම ගීත ගැන හැඟීමක් තිබුණේ නැහැ. මව නම් ඉතින් මං කවි ලියනවට කියනවට කැමති. ලොකුවක්වත් එහෙමයි. පොඩියක් අය ඉතින් අහගෙන ඉන්නවා සතුට වෙනවා. අය නම් පොඩ්ඩක්වත් කැමතුනේ නැහැ මං සින්දු ලියනට. එයාට ඕනුනේ මව මහා ලොකු නෝනා කෙනෙක් කරලා මහා තරහතර මොක හොඳ රැකියාවක් කරන ගැහණියක් කරන්න. අයිය මං ලියනවට කැමතුනේ නැහැ. මං ලියනවට එයා කැමති නැති වුණ දැනගෙන
ආයෙ එනවා කියලා දැනගත්තා මගේ වහන් කරව. පේන අරින්න වහන්න පුළුවන් මේසයක් මට තිබුණේ. දවසක් මම ලියු කවියක් මන්ට අග්ගාලා අරකටට දාලා බැහුවා. ආයෙ එනවා දැකලා. ඩිංගකෙන් මම ගොඩින් වැදලා වෙනකොට ආයෙ අර කවිය කියවනවා කාටද මේ ලිවි කියලා. මගේ හලු කිරියා දෙමළ තවමත් මට හරි කැමතියි. එයා ඉන්දියාවේ ඉන්න දැන් එයා ලොකු ජපන් පින්තූරයක් ගැන තිර තිබුණා මට. ඇත්තටම එක කැලෙන්ඩරයක එකේ හිටිය ලස්සන ජපන් යුවතියක් මලක් අතේ තිබුණා. මම එයා දිහා බලනවා හරි ලස්සන. ඉතින් විලක් වගේ එකක් තිබුණා. ඉතින් මං හිතුවා මේකට කවියෙක් උතන්ට උඩ කියලා. පස්සේ මං කරපු සංග්‍රහයකට මගේ කවියක් දාන්න හිතලා මං එදා අර ජපන් නෝනගෙන ලියුවා. ඒක තමයි මම අයියෙත් හැංගුවේ. ඒක තියෙන්නේ හැමදාම මගේ දිහා බලන් ඉන්නවා. අයියෝ මල මට දෙන්නේ නැත්තේ කියන වගේ කතාවක්. අපි අයිය මට බැන්නා කවි වීසි කර ඕවා ලීලා විවාහක පාස් කරන්න කියලා හලා බැන්නා. ඉතින් අයියට හරි මං බය. ඊට පස්සේ මං කවි ලියන කියලා වැත්තුවා. ආයෙමත් පද්ද ලියන්න ගත්තේ විල්ටන් පෙරේරාගේ බල කිරීමට කඳුළු අතරට සෙනහරේ ගීතෙන් කියලා මේ සඳහන් වෙන්නේ. ඔය ඒ කාලේ නමුත් අද දවසේ නම් මේ දයදල්ලිස මහත්මයා කතාව අපිට හිතෙන්නේ අද දවසේ ලියලා ඉච්චර සල්ලි හම්බ කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින් පූර්ණ කාලීන ලේඛන කෙනෙක් ඉච්චර ප්‍රයෝජනවත් නැහැ කෙනෙක්යි අපිට හිතෙන්නේ වර්තමානයේ තුර.